ඉතින් ගොඩ දවසකින් තමයි ආල්ට රෙසිපි එකක් ගේන්න හම්බුනේ. ඇත්තටම කියනවා නම් මේ දවස්වල ටිකක් බිසි. ඒ නිසා මම ආල්ට ඉක්මනින්ම හදාගන්න පුළුවන් රසමරස weight loss රෙසිපි එකක් ගේන්න හිතුවා. ඉතින් බත් වෙනුවට බත් කන්න ගොඩක් කැමති ආල්ට තමයි මේ රෙසිපි එක. ඉතින් මේක බිරියානි වගේ බත් එකක්. ඉතින් අපි ඒකට චිකන් බිරියානි වගේ හදා ගන්නවා නම් චිකන් පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන චිකන් ග්‍රෑම් 300ක් 400ක් වගේ අරගෙන තියෙනවා. මුලින් මේ ටික වතුරට දාලා කහ කුඩු ටිකක් එකතු කරනවා. ඊට පස්සේ ඒකට මම එකතු කරගන්නවා හිමාලයෙන් පිංක් ලුණු ස්වල්පයක් රසානවා. ඔයාලට ඒක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ කරපිංචා රම්ප එකතු කරගන්නවා. ඔයාලට මේකටම ගම්බිරිස් මිරිස් කුඩු බේ ලීෆ් වගේ දේවලුත් එකතු කරගන්න පුළුවන්. වහලා ටිකක් වෙලා තියෙනවා චිකන් ටික හොඳින් තැම්බෙන්න. තැම්බුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට චිකන් වෙනුවට ඔයාලා කැමති මාළු වර්ගයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මස් මාළු කන්නේ නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේකට එළවලු, කැරට්, බෝන්චි, ගෝවා, බ්‍රොකොලි, ගෝවමල් ඒ වගේ දේවල් එකතු කරලා හොඳින් තැම්බෙන්න දීලා ඊට පස්සේ ඒ වෙජිටබල් බ්‍රෝත් එක අරගන්න පුළුවන්. නැත්තම් මේ විදිහට චිකන් බ්‍රෝත් එක අරගන්න පුළුවන් අපේ මේ චිකන් බිරියානි වගේ හදන රසන රස බත් එක ඔයාලට හදාගන්න. බර අඩු කරගන්න රසන රස බත් එක හදාගන්න පාවිච්චි කරන්නේ කුස්කුස්. ඉතින් මෙතන මම අරන් තියෙනවා කුස්කුස් ග්‍රෑම් 50ක වගේ කොටසක්. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කන පෝෂන් එක අනුව ඔයාලට ඒ දේවල් අඩු වැඩි කරගන්න. දවසකදී ග්‍රෑම් 30ක් 50ක් අතර කුස්කුස් පාවිච්චි කරන්න පුළුවන් නම් ඔයාලට ඉක්මනින්ම weight loss එක කරගන්න පුළුවන් බත් වෙනුවට කුස්කුස් පාවිච්චි කරනවා නම්. දැන් අපි හදාගත්ත චිකන් බ්‍රෝත් එකෙන් උණු උණුවෙන් කෝප්ප 4-3ක වගේ කොටසක් මේ කුස්කුස් එක වැහෙන්න එකතු කරගන්නවා. එකතු කරගත් වහාම අපි මේක මේ වගේ පියනකින් වහ ගන්න ඕන, කව කර ගන්න ඕන. ඒ අතරතුරේ නොන් ස්ටික් පෑන් එකක් අරගෙන ඒකට මම පිරිසිදු පොල් තෙල් වලින් මේ සැහැල්ලක් එකතු කරගන්නවා. ඔයාලට ඔලිව් තෙල් පාවිච්චි කරන්නත් පුළුවන් මේකට. ඊට පස්සේ ඒකට මම එකතු කරගන්නවා පීනියට කපාගත්ත බීලූණු වලින් භාගයක්, චූටි බීලූණු ගෙඩියක් තමයි මම ගත්තේ අද. ඉතින් ඔයාලට බීලූණු පාවිච්චි කරන්න පුළුවන්, නැත්නම් රතු ලුණුත් පාවිච්චි කරන්න පුළුවන්. රතු ලුණු ගෙඩි 5ක් 6ක් වගේ ප්‍රමාණයක්. ඊට පස්සේ ඒ ටික මේ විදිහට හොඳින් තෙල් එකේ ෆ්‍රයි වෙන්න දෙනවා. ඒ ටික හොඳින් මේ විදිහට ෆ්‍රයි වෙගෙන එද්දි මම එකට එකතු කරගන්නවා ඊට පස්සේ සුදු ලුණු චූටියට කපලා, නැත්නම් උඹලට ගාලික් පේස්ට් එක එකතු කරගන්න පුළුවන්, නැත්නම් ගාලික් පවුඩර් උනත් එකතු කරගන්න පුළුවන්. නමුත් මම කැමති ෆ්‍රෙෂ් ගාලික් රසයට, ඒ නිසා මම චොප් කරගත්ත ගාලික් ටිකක් මේ විදිහට බීලූණු ටික ෆ්‍රයි වෙගෙන එද්දි මේ විදිහට එකතු කරගන්නවා. ඒ ටිකත් චුට්ටක් ෆ්‍රයි වෙන්න දෙනවා තෙල් එකේ හොඳින්. හොඳ සුවඳක් එනකොට ටිකක් මේක ගෝල්ඩන් කලර් එකට එනකොට අපිට පුළුවන් මේකට අපි තඹගත්ත චිකන් ටික එකතු කරගන්න. ඉතින් ඕගොල්ලන්ට මම කලින් කිව්වත් වගේ සී ෆුඩ් උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමැතිම ප්‍රෝටීන්ස් ඔයාලට මේකට එකතු කරගන්න පුළුවන්. ඔයා වීගන් ඩයට් එකක් ෆලෝ කරන කෙනෙක් නම් ඔයාලට මේකට ටෝෆු උනත් පාවිච්චි කරන්න පුළුවන්. චිකන් ටිකත් ෆ්‍රයි වෙගිනේදී මම තඹගත්ත බිත්තර එකක් එකතු කරගන්නවා. ඒකත් තෙල් එකේ චුට්ටක් ෆ්‍රයි වෙන්න දෙනවා. ඉතින් මේක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට කැමති නම් ඔයාලගේ ප්‍රෝටීන්ස් සහ විටමින්ස් න්‍යූට්‍රිෂන්ස් පෝෂන් එක වැඩි කරගන්න පුළුවන් මේ බිත්තර එකක් එකතු කර ගැනීමෙන්. ඒ වගේ මම කොච්චි චුටි කරල් දෙකක් එකතු කරගත්ත මේකේ සැර ගතිය වැඩි කරගන්න. ඒ වගේම චොප් කරගත්ත තක්කලි ගෙඩි භාගෙකුත් මම එකතු කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ නැවතත් මේක ෆ්‍රයි වෙන්න දෙනවා. ඔක්කොම හොඳින් ෆ්‍රයි වෙගෙන එද්දී මම මේකට එකතු කරගන්නවා ස්පයිසස් ටික. ඉතින් මේකට ලොකු දේවල් එකතු කරගන්න හැ. මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා, තේ හැඳි භාගයක් වගේ. ඊට පස්සේ මේකට එකතු කරගන්නවා බිරියානි මසාලා, ගරම් මසාලා චුට්ටක්, ඒකත් තේ හැඳි භාගයක් වගේ. ඊට පස්සේ එකතු කරගන්නේ ගම්මිරිස් ටිකක් සැරගතිය වැඩි කරගන්න එකතු කරගන්නවා.
කොරියන්ඩ පවඩ ටිකක් ඉතින් ඒක අත්‍යවශ්‍යම නැහැ ආල ගව තියෙනවා නම් එකතු කරගන්න එතකොට හරි රසයි ඊට පස්සේ හිමාලයන් පිංකුණු ස්වල්පයක් එකතු කරගන්න ඉතින් ඔයාලගේ රස අනුව ලුණු එකතු කරගන්න පුළුවන් දැන් මම මේක ඔක්කොම හොඳින් ෆ්‍රයි කරගන්නවා ටිකක් වෙලා විනාඩියක් වගේ මේ ටික හොඳින් ෆ්‍රයි වෙගෙන එද්දී මම එකට එකතු කරගන්නවා බටර් දෙය හන්දක් බටර් වෙනුවට ගිතලුණත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් කිරිඳු පොල් තෙල් හෝ කිරිඳු ඔලිව් තෙල් පාවිච්චි කරන්න පුළුවන් මේ ඔක්කොම හොඳින් ෆ්‍රයි වෙලා තියෙන නිසා අපි ෆ්‍රයි වෙච්ච ෆ්‍රයිඩ් එග් එක අයින් කරගන්නවා දැන් අපි මේකට කුස්කුස් එක එකතු කරගන්න යන්නේ මේ තියෙන අපේ හොඳින් තැම්මුණු කුස්කුස් එක මල්මල් වගේ තියෙනවා බෙරි වෙලා නැහැ ඉතින් දැන් අපි මේ කුස්කුස් එක මේකට එකතු කරගන්නවා කුස්කුස් හදන හරිම ක්‍රමය මම ඔයගොල්ලන්ට වීඩියෝ එකකින් එනවා තියෙනවා මම ඒ ලින්ක් එකත් මෙතන උඩින් දාන්නම් ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් දාන්නම් ඔයාලා බලන්න පුළුවන් ඉතින් කුස්කුස් එක මේ විදිහට මේකට එකතු කරගෙන ඊට පස්සේ මේ ඔක්කොම හොඳින් මික්ස් කරගන්නවා ඉතින් මේක බිරියානි වගේම තමයි හරිම රසයි ඉතින් මේ ඔක්කොම හොඳින් මික්ස් කරගන්න වෙලාවේ මම තව මේකට ඇඩිෂනල් එකතු කරගන්නවා ඉතින් මේ පෝෂන් එක කෑම ගොඩාක් බඩ පිරෙනවා සෝ ෆිලිං ඉතින් ඔයාලට පුළුවන් මේක ලන්ච් බොක්ස් එකට දාගෙන ඔයාලට ඔෆිස් ගෙනියන්න නැත්නම් ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේක ඔයාගේ ස්කූල් එකට ගෙනහිල්ලා කන්න ඉතින් යාළුවෝ බත් කනවා වගේම ඔයගොල්ලන්ට පුළුවන් මේ බිල්ලොස් රයිස් එක රස විඳින්න ඉතින් මේ අයිඩියා එකටත් ඔයගොල්ලෝ කැමතියිද කියලා මම හිතනවා මම අදගෙනාපු මේ චිකන් බිරියානි වගේ මේ කුස්කුස් රයිස් එක හරිම රසයි ඒ වගේම ඔයගොල්ලන්ට අවශ්‍ය සියලුම නියුට්‍රිෂන්ස් මේකේ අඩංගු වෙලා තියෙනවා ඉතින් තව ඇඩිෂනලි මම මේකට සැෆ්රන් රේණු ටිකක් එකතු කරගෙන ඒ සැෆ්රන් රේණු ටික එකතු කරාගත්තට පස්සේ මම ඒකට හොට් වෝටර් ටිකක් මේ විදිහට එකතු කරලා ටිකක් තැම්බෙන් දීලා කලයක බිරියානි වල කලයක ගන්න මේක එකතු කරගන්නයි යන්නේ. ඒකත් අපි එකතු කරගන්නවා. ඉතින් මේක ටෝටලි ඔප්ෂනල්. ඔයාලා තියනවා නම් එකතු කරගන්න පුළුවන්. එතකොටත් හරිම රසයි. ඉතින් දැන් අපේ බිරියානි එක රෙඩි. ඉතින් මම ෆ්‍රයි කරගත්ත එග් එකත් මේක උඩින් තිබ්බා. ඉතින් මේක සෝ ෆිලිං ඒ වගේම ලෝ කාබෝහයිඩ්‍රේට් නිසා ඔයාලට මේක දිනපතා බත් වෙනුවට ආහාරයට ගැනීමෙන් සතියකදී කිලෝ දෙකක් තුනක් වගේ ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන් බය නැතුව ඔයගොල්ලෝ මේක ආහාරයට අරගෙන බලන්න රිසස් පල්ලයක් කමෙන්ට්ස් බොක්ස් එකේ දානත් අමතක කරන්න එපා ඒ වගේම කවි ද ඩෑඩ් ෂෙෆ් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වගේ තවත් කෙට්ටු වෙන්න ඩෑඩ් රෙසිපිස් ඔය ළඟටම ගෙන්න ගන්න එතන තියෙන බෙල් icon එකත් press කරලා තියාගන්න subscribe කරාට පස්සේ මේ videos ළඟටම ගෙන්න ගන්න පුළුවන් එතකොට videos upload කරපු ගමන්ම දැන්ම රස බලන්නයි යන්නේ ඒක හරිම රසපාට කුස්කුස් එතකොට ෆ්‍රයිඩ් ආනියන්ස් චිකන් අපි ස්පයිසස් ඔක්කොම දාලා තියෙන්නේ ඒක හරිම රසයි අනිවාර්යෙන් ට්‍රයි කරලා බලන්න ඉතින් මම හිතන අද වීඩියෝ එකට ඔයාලා කැමති ඇති කියලා අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් කිව්වා වගේම ඔයගොල්ලෝ පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ දායි කියලා හිතනවා ඉතින් තවත් මේ වගේ රසවත් රෙසිපි එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න සුබ දවසක්